සච්චින් කොපියක් ගන්න තමයි අපි යන්නේ. මම ගලීස්මෙන්ටි කලවම් කරලා මිෂනේ හදාගත්ත පතර සාමාන්‍ය ප්‍රමාණයට දාගෙන මම යන්නේ අද කොපියක් ගන්න අච්චුව කපන්න ඕනේ ඉතුරු ටිකක් කපලා තියෙන්නේ තියෙන දැන් ටික අල්ලලා ඕල් දාලා කොපියක් ගන්න තමයි යන්නේ. චෝයිස් කරාම දැන් තියෙන දැන් ටික සෙට් කරමු. ඕනි ටික ඒක ගලපන්නේ සෙට් කරගෙන ඒක දාගන්න තියෙන්නේ. හරි මේ දිහා සෙට් කරගෙන ඕනි ටික දාගන්න තියෙන්නේ මංගලේ අංගල වගේ උස වෙන දායක දාගන්නේ මේ දැක්ක ගොඩක් කියලා මේ සාමාන්‍යයෙන් උස නුත් දාගන්න උස තනි බෝඩර් කැඩෙන්නේ නැහැ උස දැම්මට පස්සේ දාන්න පුළුවන් හොඳයි මම දැනට එක පැත්තකට විතරක් දාන්න හරි අපි යන යන ටිකක් දාගෙන ඉන්නේ මදාම් කියලා නමට කොටා ගන්න මෙතනින් කරගෙන මම කොටා ගන්න තැන තියෙනවා මේ වැඩේට යන්නේ කිය අලින් දාන්න එන දාගම් මුලින්ම දාගන්න මම හරි පොදු වගේ තිබුණා කියලා
ලොකු අවුලක් නෑ මං අර ගලවල ගත්ත බැලන්ස් එකට ගලවල ගත්ත නැති නේද චුට්ටක් එමෙච්චු නම් මෙතන මෙතන එකම ගලව ගත්ත මගේ මෙච්ච අතපසු වීම එබලෙ මහ ගන්න ඕන මොන හරි ප්‍රශ්නයක් වුණා මේකට වල මේසන් හන්දක් පාස් කළා ඇතුලෙන් ලැලි කැල්ලක් තියලා මේසන් හන්ද පාවිච්චි කරලා වල්ස්කෝ හදාගන්න මල් පොච්චිය දැන් දවසට පස්සේ මේ ගලව ගන්න යන්නේ මම ඉවලෙම වැඳ කෑල්ල අයින් කරා දවසට පස්සේ තමයි ගලව ගන්න ඔයාලට පුළුවන් ඕන නම් ඉදාම මේක ගලවලා ගලවන්න කරන් තින මේ පැත්තට හරවලා මමකේ ආඩිය පැත්තෙන් තමයි මේ බදාම ටික කෙටුවේ ඊට පස්සේ බෝන්ඩ් එකක් තියලා මේ පැත්තට හරව ගත්තා එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මම අතර හරවගෙන මැද කරලා අයින් කරලා මේ මට්ටමට තෙත වැල ටිකක් පුරවන්න සාමාන්‍ය තෙත වැල ටිකක් පුරවලා
මෙතැන්ට ලැල්ලක් තියලා උඩින් ලැල්ලක් තියලා අනිත් පැත්ත ගහලා මේ ගලවල දානක් පුළුවන්. මම එහෙම ගලවන්න කියන වැඩි කම්පත දවසක් තියෙන ඇල්ල ගලව ගන්න අර මාගෝචි කර්මාන්තයක් විදිහට කරනයි එහෙම තමයි කරන්නේ. මොකද එකෝගේ අච්චු ගොඩක් නැති නිසා දවසට කීපයක් ගන්න පුළුවන් නේද? බලමු ගලවල කොහොමද මේකේ තත්ත්වය කියලා. ගලවල බලන්න කියන්නේ පලව ගත්තා. මල් පොච්චේ හරි ගලව ගත්තා. මේ විදිහට තමයි මල් පොච්චේ හදාගත්තේ. අපිට පුළුවන් දැන් මේක ටයිටේනියම් කරගන්න හරි එහෙම නැත්නම් කොහොම කලර් කරගන්න හරි ඒක ගන්න. දැන් මල් පොච්චේ ප්ලාස්ටික්